ආයුෂ බොහෝ වේවා ඔබට සුබ දවසක්. ලෝක ඉතිහාසය පිළිබඳව කතා බහ කිරීම කොහොමත් හරිම විචිත්‍රවත් මාතෘකාවක්නේ. මිසර ශිෂ්ටාචාර අසිරිය ශ්‍රී ලංකාවේ අපේ අතීත ශිෂ්ටාචාරවල අභිමානය. මේ වගේ කරුණු කාරණා රසක් පිළිබඳව අපි ඔබට විශ්ව ලෝකයෙන් මීට කලින් තොරතුරු රාශියක්ම අරගෙන අවිලා තියෙනවා. ඒ වගේම තමයි ලෝක ඉතිහාසයේ හිටපු අති දක්ෂ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද තවමත් විද්‍යාඥයන් පුදුමයට සහ විශ්මයට පත්වන ඊටාම গুপ্ত නිර්මාණ පිළිබඳවත් අපි ඔබට තොරතුරු අරගෙන අවිලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මේවා පිළිබඳව සොයා බැලීම හරිම විචිත්‍රවත් වගේම කුතුහලය දනවන මාතෘකාවක් කියන එකත් ඔබ දන්නවා ඇති. ඒ නිසාම අපි හිතුවා අද ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න ලෝකයේ අතීතයේ හිටපු දක්ෂ කාර්මිකයන් ඉංජිනේරුවන් විසින් නිර්මාණය කළ ඊටාම අපූරු ඒ වගේම තවමත් ඒවා නිර්මාණයට තුඩු දුන් හේතු කාරණා හොයා ගන්නවත් බැරි වෙලා තියෙන අතිශයම සුවිශේෂී නිර්මාණයන් 8ක් පිළිබඳව තොරතුරු කියන්න. අද තාරාධනා කරනවා විශ්මය දනවන විශ්මිත විශ්වය සැරසරන්න රඳෙන්න කියලා ඔබේ ආදරණීය විශ්ම ලෝකයාත් එක්ක මේ වීඩියෝවේ අවසන් තත්පර කිහිපය දක්. අංක 8 නටාෂාගේ ජංගම දුරකථනය. කවුද මේ නටාෂා? කොමරි ෆෝන් එක ගැන කිව්වොත් පෞරාණික iPhone එකක් වගේ තමයි අපි ඔබට මේ පෙන්වන දේ දිස් වෙන්නේ. හැබැයි මේක iPhone එකක් කියලා හැඳින්වුවාට ඇත්තටම iPhone එකක් නෙවෙයි. ඒ වගේ වස්තුවක්. වඩාත් වැදගත් දේ තමයි මේක හම්බුනේ කොහෙන්ද කියන එක. මේක හම්බුනේ සයිබීරියාවේ රෂියන් ඇට්ලැන්ටිස් කියලා හඳුන්වන සොහොන් බිමෙන්. මේ සොහොන් බිමත් එක්ක ටිකක් අద్భుත දේවල් හම්බ වුණ තැනක් විදිහට තමයි ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේක තියෙන නටාෂා නමින් හඳුන්වන කාන්තාවගේ සොහොන් ගැබේ තමයි මේ වස්තු එහෙම නැත්නම් උපකරණය තිබුණේ. ෆෝන් එකක් වගේ තියෙන මේ උපකරණය මොනවට යොදාගත් එකක්ද කියලා විද්‍යාවේදීන් තාමත් ගවේෂණය කරමින් ඉන්නවා. කොහොම වුණත් මේක වසර 2300ක් විතර පරණ එකක් බවත් ෂියාං නු නම් පුරාණ රාජවංශය සමයේ හදපු එකක් කියලාත් හොයාගෙන තියෙනවා. මේක විවිධ පාෂාණ වර්ගවලින් තාම අපූර්වට අලංකාරවත් කරලා තිබෙන බවත් ඔබට පේනවා ඇති. අංක 7 ස්පාඤ්ඤ පල්ලියේ ඇති ගගනගාමියාගේ රුව. මේකත් තවමත් පුරාවිද්‍යාවේදීන්ට විග්‍රහ කර ගැනීමට නොහැකි වූ අභිරහසක්. යුරෝපයේ ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රස්ථානයක් හිමිවන ස්පාඤ්ඤය තමයි මේ ගගනගාමියාගේ රුව සහිත දේවස්ථානය පිහිටා තිබෙන්නේ. මේ දේවස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ වර්ෂ 1513 1733 අතර කාලවකවානුවක. මේ දේවස්ථානයේ කැටයම් අතර ඇති ගගනගාමී කුවන් හිස් වැසුමක් සහ ටියුබ් එකක් සහිත රූපේ වසර 400ක තරම් කාලයක් පරණයි. කොහොම නමුත් වසර 400ක් තරම් ඉතිහාසයක් එම නැත්නම් පැරණි කැටයමක මේ වගේ ඊටාම මෑත කාලෙදී භාවිත කරන ලද ගගනගාමීන්ගේ වගේ ඇඳුමක් සහිත රූපයක් කොහොම මැවුනද කියන කාරණය පිළිබඳව තවමත් විශ්මිත ගැටලුවක් පවතිනවා. එවකට මේ නිර්මාණකරුවන් විසින් දුටු මෙවන් ඇඳුමක් සහිත පුද්ගලයෙකුගේ රුවක් ඔවුන් මේ දේවස්ථානයේ සිත්තම් කළාද යන්න පිළිබඳව ලෝකයේ පුරාවිද්‍යාවේදීන් මේ විදිහ සැක පළ කරනවා. කොහොම නමුත් සමහර වාර්තා සඳහන් කරලා තියෙන්නේ මේ දේවස්ථානය 1990 වර්ෂයේදී ප්‍රතිසංස්කරණයට ලක් කර ඇති අතර එම අවස්ථාවේදී මේ රුව සකස් කර තිබීමට ඉඩ ඇති බවයි. නමුත් එවන්නක් සිද්ධ කළ බවට කිසිම වාර්තාවක් හමු නොවන නිසා මෙයත් තවමත් ඉතිහාසයේ සැඟවුණු අභිරහසක් බවටයි පත්ව තිබෙන්නේ. අංක 6 භූචලන හඳුනා ගන්න උපකරණයක්. භූචලන එහෙම නැත්නම් භූමි කම්පා හඳුනා ගැනීම සඳහා සාර්ථක උපකරණයක් මුල්ම වරට නිෂ්පාදනය කළේ මොන අවුරුද්ද කියලාද ඔබ හිතන්නේ? ඇත්තටම කිව්වොත් ඒක අවුරුදු 2000කට වඩා පැරණි. ක්‍රිස්තු වර්ෂ වලින් ගත්තොත් 132 දී පමණ වකවානුවකයි මේ උපකරණය හදලා තියෙන්නේ. මේ නිර්මාණකරුවා විදිහට සැලකෙන්නේ අතීතයේ සිටි ගණිතඥයෙකු වූ චෑන් හෙන් නම් පුද්ගලයා. මේ උපකරණය ක්‍රියා කරන ආකාරය සරලව අපි ඔබට කිව්වොත් එහි භූචලනයක් ඇතිවන අවස්ථාවකදී මේ බඳුනක් වන් උපකරණයේ අභ්‍යන්තරයෙන් එන යකඩ බෝලයක් ඔබට මේ පෙනෙන විදිහට මේ මකරගේ කට තුලින් ඉවතට ඇවිල්ලා පහත ඉන්න ගෙම්බෙකුගේ කට තුලට වැටීමයි සිද්ධ වෙන්නේ. මේ ගෙම්බන් සාදායති ලෝහය අණුව මේ යකඩ බෝල ඔවුන් තුලට වැටෙන විට සැලකිය යුතු මට්ටමේ ශබ්දයක් ඇසෙන බවයි වාර්තා වෙන්නේ. මේ නිසා මේක එලාමින් ඉක්විප්මන්ට් එකක් විදිහටයි ඔවුන් භාවිත කරන්නට ඇත්තේ. ඊතරම් ඈත යුගයක මෙවන් තාක්ෂණයෙන් යුත් ඊටාම් උසස් උපකරණයක් භාවිත කිරීමට චීන ජන සමාජය ආභාෂය ලබා ගත්තේ කොහෙන්ද කියන කාරණේ විද්‍යාවේදීන් අදටත් හොයනවා. අංක 5 ඉන්දියාවේ යකඩ කුළුණ. දෙවන චන්ද්‍රගුප්ත රජු දවස සාදන ලදයි සැලකෙන මේ දෙවන්ත යකඩ කුළුණ අඩි 23.8 උසකින් යුක්තයි. ටොන් 6ක පමණ බරකින් යුත් මේ යකඩ කුළුණේ 98%ක්ම තිරිසිදු යකඩයි අන්තර්ගත වෙන්නේ. මේ කුළුණ 13 වන සියවසේදී වෙනයම් ස්ථානයක වෙනයම් කටයුත්තක් වෙනුවෙන් ඉදි කරලා පස්සේ දෙවන චන්ද්‍රගුප්ත රජු දවස දැනට එක පිහිටලා තියෙන දිල්ලි නගරේ මෙහෙරුලී වෙත ගෙනෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. කොහොම නමුත් මෙහි ඇති ගුප්තභාවය තමයි මේ නිර්මාණයේ විශිෂ්ටත්වය. මේ වගවානුවේ නිර්මාණය කරන ලද මේ ආකාරයේ අනෙක් යකඩ කුළුණු සියල්ලම වගේ මෙවෙද්දි විනාශ වෙලා තියෙනවා.
හැබැයි ලෝකයේ කිසිම තැනකින් මෙතරම් පැරණි නිරූපද්‍රිතව පවතින එවැගේම විශිෂ්ට සංයුතියකින් යුත් යකඩ කුළුණු අපට හමුවන්නේ නැහැ. අතර මේ යකඩ කුළුණ මොන අරමුණක් සඳහා සාදන ලද යකඩ කුළුණක්ද කියන එක ඒකේ පිටුපස තිබෙන විශිෂ්ට තාක්ෂණය මොකක්ද කියන පිළිබඳව තවමත් විද්‍යාවේදීන් කරුණු ගවේෂණය කරමින් ඉන්නේ. අංක 4 ඉන්දියාවේ හමු වූ අමුතුම යානය මේ පිළිබඳව කරුණු වාර්තා කරලා තියෙන වෙබ් අඩවි කිහිපයක් සහ YouTube channels කිහිපයක් විතරයි. මේක ඇත්තටම කරුණු සොයා ගැනීමට තරමක් අපහසු වාර්තාවක්. ඉන්දියාවේ එක්තරා නගරයක තමයි මේක සිද්ධ වුණු බවට වාර්තා තියෙන්නේ. උදැසන පාසල් යමින් සිටි සිසුන් පිරිසක් ඔවුන් නගරයේ හුදකලා වැති පාලමක් යට තිබුණු අමුතුම යානයක් වගේ දෙයක් දැකලා තියෙනවා. ඔවුන් මේ පිළිබඳව අවබෝධයක් නොතිබුණු නිසා ඔවුන් මේ ගැන ඔවුන්ගේ ගුරුතුමන්ව දැනුවත් කරනවා. කොහොම නමුත් ගුරුවරයා මේ පිළිබඳව ප්‍රාදේශීය බලධාරීන් දැනුවත් කර ඇති නමුත් ඔවුන් පැමිණෙද්දී මේ යානය මෙහි තිබී නැහැ. දරුවන් පවසන දේ පිළිබඳව එතරම් ගැඹුරුව සිටිය නොහැකි වුවත් මේ සිදුවීමෙන් පස්සේ ඇමරිකානු විශේෂ ආරක්ෂක කණ්ඩායමක් මෙහි පැමිණ මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. සාමාන්‍ය ලෝකයේ පුරා වාර්තා වෙන අනෙකුත් මේ ආකාරයේ සිදුවීම් වලදී විශේෂ විමර්ශන කණ්ඩායම් එක්සත් ජනපදයේ සිට පැමිණි විමර්ශනය කළ බවට අපට තොරතුරු හමුවන්නේ නැහැ. එනිසා මේකත් ඊටාම විශේෂ සිද්ධියක් විදිහටයි ඉතිහාසයේ වාර්තා වී ඇත්තේ. අංක 3 පේස්ටෝස් ඩිස්ක්. පේස්ටෝස් ඩිස්ක් නමින් හඳුන්වන මේ අපූර්ව පූර්ව හමුුණේ ග්‍රීසියට අයත් දූපතක් වන ක්‍රීට් දූපතේ ඇති මිනෝන් පැලස් නමින් හඳුන්වන පුරාණ මාලිගය. මේ සිද්ධ වුණු පුරාණ කැණීම් කටයුත්තක් අතරතුරයි මේක හොයාගන්නේ. සෙන්ටිමීටර 15ක පමණ විශ්කම්බයක් ඇති මේ තැටියේ දෙපසම විවිධාකාර සංකේත වලින් සමන්විත වෙනවා. 1908 වර්ෂයේදී ඉතාලි ජාතික පුරාවිද්‍යාවේදීන් පිරිසක් මේ කැණීම් භූමියේ සිදු කරන ලද ගැඹුරු කැණීම් වලදී තමයි මේ පූර්ව සොයාගැනීමට සමත් වුනේ. කොහොම නමුත් මේ සඳහන් වන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට තවමත් ගවේෂකයන්ට හැකියාවක් ලැබිලා නැහැ. මේ සඳහන් වෙන්නේ පෘථුවියේ භාවිත කරන ලද භාෂාවක් නොවන බවයි සමහර ගවේෂකයන්ගේ මතය. කොහොම නමුත් මේ පූර්වයේ කාලවකවානුවක ක්‍රිස්තුපූර්ව 1850ත් ක්‍රිස්තුපූර්ව 1600ත් අතර වන බවත් හඳුනාගෙන තිබෙනවා. සමහර අක්ෂර විශේෂඥයන් කියන්නේ මෙහි ඇති රූප සඳහා විවිධ අර්ථකථනයන් ලබා දීමට උත්සාහ කරත් මෙහි සැබෑ අර්ථය මොකක්ද කියන එක අදටත් අභිරහසක් කියලා. මේ වගේ අක්ෂර සහ රූපමාලා සහිත වෙනත් කිසිදු නිර්මාණයක් ඉමවකවානුවට අදාළ කැණීම් වලින් ග්‍රීසිය ආශ්‍රිතව හමු වී නැහැ. අංක 2 ඉන්දියාවෙන් හමු වූ බයිසිකල් රුව. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටා ඇති මේ කෝවිල හඳුන්වන්නේ පංචවර්ණ ස්වාමි කෝවිල කියලා. මේකේ පසුගිය කාලේදී ලෝකප්‍රකට වෙලා තිබුණ මෙහි තිබෙන හරි අපූර්ව රූපයක් හින්දා. වසර 2000ක් පමණ පැරණි මේ කෝවිලේ කණුමත ඇති කැටයම් අතර පූජකයෙක් විදිහට හිතන්න පුළුවන් යම් පුද්ගලයෙක් බයිසිකලයක් පදවමින් යන රූපයක් තියෙනවා. මේක ඇත්තටම පුදුම වෙන්න ඕන කාරණයක් වෙන්නේ බයිසිකලයේ ජර්මානුවන් විසින් හොයාගත්තේ මීට වසර 200කට පමණ පෙරවර නිසා. එමනම් කොහොමද මීට වසර 2000කට වඩා පැරණි කැටයම් අතරට බයිසිකලයක රූපයක් ආවේ? මේක ඇත්තටම ගැටලුවක්. ඉන්දියානු ගවේෂකයන් මේ පිළිබඳව අදටත් කරුණු හොයමින් ඉන්නවා. ඔවුන්ගේ වාර්තාවලට අනුව වර්ෂ 1900 ආසන්න වකවානුවකදී මේ කෝවිල අලුත් වැඩියා කර තිබෙන බවට සාක්ෂි හමු වෙනවා. හැබැයි ඒ කාලෙදී මේ කෝවිලේ මේ වගේ රූපයක් නිර්මාණය කළ බවටත් පැහැදිලි සාක්ෂි හමුවන්නේ නැහැ. මේ නිසා මේකත් ඊටම කුතුහලය දනවන නිර්මාණයක් විදිහටයි අදටත් ලෝක ප්‍රසිද්ධ වී තිබෙන්නේ. අංක 1 ඇන්ටිකිතේරා යන්ත්‍රය. මේ ඔබ දකින්නේ ලෝකයේ පළමු ඇනලොග් පරිගණකය ලෙස හැඳින්වෙන යන්ත්‍රයයි. ග්‍රීසියේ දූපතක් වන ඇන්ටිකිතේරා දූපත ආසන්නයේ ගිලීගිය නෞකාවක තිබී මේ යන්ත්‍රය සාගර ගවේෂකයන් විසින් සොයාගනු ලැබුවේ 1901 වර්ෂයේදී. මුල් කාලේදී මේ යන්ත්‍රය පිළිබඳව පැහැදිලි වැටහීමක් නොමැති වුවත් පසු කාලිනව මේ පිළිබඳව කරන ලද පරීක්ෂණවලින් හෙළිදරව් වුණේ මේ පුරාණ ග්‍රීකයන් සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ සහ තරු රටාවල පිහිටීම වගේ කාරණා ගණනය කිරීම සඳහා යොදාගෙන ඇති බවයි. ඊටම දෙවුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කර නිර්මාණය කර තිබුණු මේ යන්ත්‍රය ක්‍රිස්තුපූර්ව 87 105 අතර කාලය තුළ නිර්මාණය කරන ලද්දක්. මේ යන්ත්‍රය හරහා ග්‍රහලෝකවල චලනය පවා එවකට සිටි ගවේෂකයන් නිරීක්ෂණය කරලා තිබෙනවා. ඉතින් එවන් ඈතක අතීතයකදී මෙවැනි තාක්ෂණයෙන් ඉහළ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා හේතු වූ කාරණාව තවමත් අපිට අපැහැදිලි. පිටසක් වල ජීවීන් පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලබන විශේෂඥයන්ගේ අදහස වෙන්නේ මේ යන්ත්‍රය පිටසක් වල තාක්ෂණය යොදා නිර්මාණය කරන ලද්ද යන්ත්‍රයක් විය හැකි බවයි. නොයසේනම් මේ යන්ත්‍රය පිටසක් වල ජීවීන් පෘථුවියට යාමට ඒමට භාවිත කරන ලද උපකරණයක් විය හැකි බවයි ඔවුන් අනුමාන කරන්නේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝවකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයාත් එක්ක
අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.